අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද සිට සතියන්තයේදී නිරෝධායන නීති අනුගමනය කරමින් හැසිරෙන ලෙසට ජනතාවට පොලිසියෙන් උපදෙස් පාර්ලිමේන්තුව හැල්ලු කරන්න එපා හිටපු කතානායක වත්මන් කතානායකට කියයි නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නේ නැහැ වත්මන් රජයේ ආයතන විකුණන්නාපු රජයක් නෙවෙයි වරාය සභාපති කියයි කලකට පසු වෙලකට බැස්ස 30 ප්‍රථමයෙන් දේශීය පුවත් බස්නාහිර පළාතේ සිට වෙනත් දිස්ත්‍රික්ක වෙත පොදු සේවාවලින් ගමන් කරන පුද්ගලයන් සඳහා අහඹුලස අද දින සිට කඩිනමින් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. මේ අතර ඊයේ දින නව ආසාදිතීන් 650 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 35387 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ये दिनेते मिरठीन कोविड-19 आसादित पुत्कलीन हाईसी पनस देने को हंदुना के निमटे हैगे वुना। एम पुत्कलीन सेलो देनाप देशी वह हंदुना गत आसादिते इन बवाई कोविड-19 पैतिरीम वेलेक्वे में जातिक क्रियान्वित मध्यस्थानिय सदखन कले। ये दिनात वेडिमा आसादिते इन संख्याव कोलंब दिस्ट्रिक्केन वार्ता वुना। एम संख्याव 242ක් ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ නාසාදිතෙන් 126ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාසාදිතෙන් 42ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතෙන් 240 දෙනා දිවයිනිස්සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට සටහන් වන්නේ 35387ක් ලෙසයි. ඉන්පුට් ක්‍රින් 26353 දිනක මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය අසාධ්‍ය වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 8874 දිනක පමණයි. COVID-19 වෛරසය අසාධ්‍ය වීම හේතුවෙන් මෙරට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 160ක්. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශගතව රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 138 දිනක අදාළියුම EK648 දරන ගුවන් යානෙන් දිවයිනට පැමිණියා. මෙම ගුවන් මගින් සියලු දෙනාම PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර එළඹෙන සතියන්තයේදී මෙන්ම උත්සව සමයේදීද නිරෝධායන නියෝගවලට අනුගත වෙමින් ජනතාව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හෙට සතියන්තය විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ සතියන්තයත් හැකිතරම් සංචරණයේ සීමා කරමින් ගත කරන්න කියලා ජනතාවගෙන් මේ සතියන්තය ගත කිරීමේදීත් ඉදිරි සතිය ගත කිරීමේදීත් සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න අපි බස්නාහිරින් පළාතෙන් පිටත් යන වාහන වල ඉන්න මගීන් පරීක්ෂා කිරීම සඳහා ස්ථාන හතරක ශ්‍රී ලංකා පොලිසිය හා සමග ඒකාබද්ධව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අහඹුලස කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. මිගමු පාරෙත් ඒ වගේම නුවර පාරෙත් තපුර පාරෙත් ඒ වගේම ගාලු පාරෙත් අපි බස්නාහිර පළාතෙන් එළියට යන ස්ථාන හතරක අපි මේ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. අද සිකුරාද දවස අදින් පස්සේ මීළඟට එළබෙන සතිය අපේ රටේ කොවිඩ් 19 ආසාදනය කොයි අතට හැරෙයිද කියන එක පිළිබඳව ඉතාමත්ම තීරණාත්මක වෙනවා මේ කොවිඩ් 19 වසංගතයේ අපේ රට තුළ පවතින අවස්ථාවක ඒ විදියට අපි සැනකෙළි සාද විනෝද ගමන් නිවාඩුව සහ සාපු සවාරි වල යෙදීම කොවිඩ් 19 රෝගය අපේ රට තුළ කොයි පැත්තටද හැරෙයිද කියන එක මත විශාල වශයෙන් බලපානවා. අපි මේ සතිය තුළ හැසිරෙන්නේ කොයි ආකාරයකද කියන එක මත ඉදිරියට මේ රෝගය අපිට පාලනය කරන්න පුළුවන් වේද කොයිතරම් දුරට පාලනය වේද නැත්නම් මේ ව්‍යාප්ත වේද තවත් වැඩි වේද කියන එක තීරණය වේවි. මේ අවස්ථාවේදී කොළඹ නගර සභා සීමාව තුළ ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් දිස්ත්‍රික්කයෙන් පිටට යෑම අපි බලාපොරොත්තු වෙන නිසා ඒ පොදු ප්‍රවාහන සේවාවල ඒ විදියට ගමන් කරන අය අතර යම්කිසි විදියකින් කොවිඩ් 19 ආසාදිතයින් ඉන්නවාද කියලා හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කිරීමට මේ අවස්ථාවේදී අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අද දවසේ සිට ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වේවි.
කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති අතර පසුගිය රජය විසින් ඒ සම්බන්ධයෙන් පළ කළ ගිවිසුම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. 2019 හිටපු රජය විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඉන්දියාව සහ ජපානය සමග. දැන් අපට ඒ වගේ එකපාරම ඉවත් වෙන්නට බෑ. ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව ඒ ගිවිසුමක් අත්සන් කරලා තියෙන නිසා ඒ ගිවිසුමේ කරුණු කාරණා කුමක්ද කියලා සාකච්ඡා කරන්නටත් ඒ වගේම ECTA සම්බන්ධව නැවත සලකා බලලා ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න කමිටු දෙකක් පත් වෙලා තියෙන දැනට තියෙන தত্ত্বය යෝජනා ඉදිරිපත් කරන්නට මණ්ඩලයක් පත් කරලා තියෙනවා. මේ තමයි දැන් සිදුවෙමින් යන්නේ නගිනේ පරියන්තය සම්බන්ධව. මේදී යම් සහතිකයක් දෙන්න පුළුවන්ද කිසිසේත්ම මෙය මේ වෙනත් රටකට සම්පූර්ණයෙන් පැවරීමක් හෝ විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණා. මේ රජයේ ප්‍රතිපත්තියේ දේවල් විකිණීම නෙමෙයි. මේක ආයෝජනයක් හැටියට රටේ සිදුවීමක් තමයි ඒ යෝජනා වලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒව පිළිබඳවත් අවසාන තීන්දුවක් තීරණයක් කිසිසේත්ම තාම අරගෙන නැහැ. ඒව සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මේ යෝජනා ඉදිරිපත් කරන්න තමයි දැන් තියෙන්නේ. එතනින් පස්සේ තමයි ඒවා සිදු වෙන්නේ. නැගිනේර පරියන්තය පිටරටකට විකුණනවා කියලා දැන් වැඩියෙන්ම චෝදනා එල්ල කරන්නේ විපක්ෂය. ඒ කියන්නේ කලින් හිටපු ආණ්ඩුව. වැලේ වැල් නැතුව ඉන්න කණ්ඩායම් නැගිනේර පරියන්තයේ කොටස එක ගඩොල් කැටයක්වත් ඉදිරියට හදන්නේ නැතුව ඒක තවත් රටවල් සමග එකට පටලලා විශාල ප්‍රශ්නයක් බවට පත් කරපු කණ්ඩායම් තමයි මේ ප්‍රශ්න අහන්නේ. වරාය ඉතිහාසයේ අඳුරුම කාල පරාසය තමයි 2015 2019 අවසාන කාලයත් අතර කාලය. මේ කාලයේ සිදුවෙච්ච ප්‍රශ්න තමයි අපි දැන් මුහුණ දීලා ඒවා ක්‍රමානුකූලව හොඳම ආකාරයට මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ. महर बंदनागार सिद्धिया संबंधी नड विभागे अद यली अतर एहदे मियगे रेंदवियान किहिपदेनिकुगे सिर्रु पिलिबंद पस्चात मरण परीक्षण वार्ता अधिकरणे हमुवट लबी नोतिबीम हमुवे नड विभागे मेमस विसितुमन दादक्वा यली कल तेबुना පසුගියදා මහර බන්ධනාකාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පවර ඇති නඩු විභාගය අද නැවත කැඳවනු ලැබුවා. අද දිනේදී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය නඩු විභාගය සඳහා පෙනී නොසිටි අතර අනෙකුත් පාර්ශ්ව මෙන්ම සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. බන්දනාකාර සිද්ධීන් මියගිය ඉතිරි රැඳවියන්ගේ මලසිරරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වර්තා තවමත් අධිකරණයට ලැබී නොතිබීම හමුවේ නඩු විභාගයේ මේ මාස 23 වන දින දක්වා කල්තබා තිබෙනවා. පෙර අවස්ථාවේ පශ්චාත් මරණ පරීක්ෂණ වර්තා හතරක් ගරු අධිකරණයට ඉදිරිපත් වුණා. නමුත් අද දින එසේ කිසිදු වර්තාවක් ඉදිරිපත් වුණේ නැහැ. ගරු අධිකරණයට දන්වා සිටියා දැනටමත් පශ්චාත් මරණ පරීක්ෂණ වර්තා අනුව ඒ සොයාගෙන තියෙන සිරුරු වෙඩි තැබීමකින් සිදු මරණ බවට තිබෙන නිසා එසේ ඒ වෙඩි වැදිච්ච ඒ මූනිසම් එහෙම නැත්නම් පතුරුම් වගේ දේවල් ගරු අධිකරණයට මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවාද ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියන එක තමයි අපි ගරු මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කර සිටියේ. ඇත්ත වශයෙන්ම කනගාටුවෙන් හරි කියන්න වෙනවා රජයේ නීතිඥ කියන්නේ රජයේ නියෝජනය කරන කෙනෙක්. නමුත් ඔහු පසුගිය නඩු වාරයේදී මේ යුක්තිය හොයාගෙන යන ගමනේ මේ අසාධාරණ ඝාතනයට එරෙහිව මේ නීතිඥ මාත්‍රුන් ඉදිරිපත් වුණාම කියන මේක NGO වැඩක් කියලා. ඉතින් අපි අහන්නේ මේ NGO වැඩක් කියලා ඝාතනය යට ගහන්න උත්සාහ කරනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඝාතනයට ලක් වෙච්ච අය වෙනුවෙන්ද නැත්නම් මේ ඝාතනය කරපු ඝාතකයා ආරක්ෂා කරන්නද අද මේ රජයේ නීතිඥවරිය ඉදිරිපත් වෙන්නේ කියන එක පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දේශීය කර්මාන්තයට මුල් තැන දීමේ අරමුණු පෙරදරිව විදුලි බල ශ්‍රේෂ්ඨයට අවශ්‍ය වන්නා වූ උපාංගයන් දේශීයව නිපදවීමට පියවරගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. ඒ විදුලි බල අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී මෙරට විදුලිය බෙදා හැරීමේ පද්ධතියේ ප්‍රයෝජන සඳහා අවශ්‍ය වන පරිවර්ක උපාංගයක් දේශීයව නිපදවීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පිරිම සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුත්තිලික සමාගමේ බෙදා හැරීම් පද්ධතියේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පරිවර්ක දේශීය නිෂ්පාදනය කිරීම පිළිබඳව මූලික වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. ලංකා පිගා සංස්ථා විසින් නිෂ්පාදනය කර වී නමුත් විමලමතුමා මගෙත් කතා කරේ මේ දැන් අපි මේ සියල්ලම ආනයනය කරනවා. එතමතුමා කිව්වේ මේක අපිට පිගා සංස්ථාවටත් පෝෂණ නායකන්ටත් එකතු වෙලා මේක මෙහෙම අපේ
තත්ත්ව අවශ්‍යතාවන්ට අනුව ඒ පාලනයට අනුව මෙහි නිපදවන්න පුළුවන් කියලා විදුලි බල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම නිල සාකච්ඡාවට විදුලි බල අමාත්‍යාංශ ලේකම් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කර්මාන්ත අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලංකා විදුලි පුත්කලික සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ලංකා සෙරමික් ආයතනයේ නිලධාරීන්ද සහභාගී වුණා පාර්ලිමේන්තුව දිනෙන් දින හැල්ලුවට ලක්වන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අන්තර්ජාතික පාලකයන් එහෙම නැත්නම් ඒකාධිපතිවාදීන් රාජාණ්ඩුවාදීන් ඒ වගේම පැසිස්වාදීන් වශයෙන් ලෝක කලින් කල බිහිවන ජන හතුරු බලවේග පාර්ලිමේන්තු සම්ප්‍රදායට වෛර කරන්නේ ඒ යටපත් කරන්න උත්සාහ කරන්නේ තමන්ගේ අන්තර්ජාතික තහවුරු කරන්න පිටින්මට ඒ උත්සාහ කරන්නේ ඒ ඇති බලය නිසා නමුත් මේ සෑම උත්සාහයක්ම අපි දැක්කා ඉතිහාසය තුළ පරාජය කරලා තියෙන්නේ ජනතාවගේ කැපකිරීම මත අනේ ජනතා කැපකිරීම අදත් අවශ්‍ය වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඒත් වර්තමාන පාර්ලිමේන්තුවට ඒ පිළිගැනීම ඒ ගෞරවය ඒ වටිනාකම තියනවාද කියන ප්‍රශ්නේ අද අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා මේක පාර්ලිමේන්තුවට අපහාසයක් වශයෙන් නෙමෙයි අපි කියන්නේ නමුත් පාර්ලිමේන්තුවට දෙන පිටස්තර බලයක විසින් පාර්ලිමේන්තු ඇලු කිරීම තුළ අපි දකිනවා පාර්ලිමේන්තුවට විශාල අපහාසයක් ඇති වෙනවා අපි මීට පෙරත් කිව්වා 20 වෙනි සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත් වෙයි කියලා අපි හොඳට මතක සඳහන් කළා ඒ වගේම 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සමගම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශන බවත් පාර්ලිමේන්තුවේ උත්තරීතර බලයට හානි වන බවත් මේ රටේ මහා සංගරත්නය ඇතුළු අනිකුත් ආගමික නායකයන් වගේම සිවිල් සමාජයත් එදා මහා හඬින් පෙන්වලා දුන්නා. MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන් තපින්නම් කිව්ව පැහැදිලි MCC ගිවිසුම යම් කිසි කොටසක් යම් කිසි දෙයක් අපි දැක්කේ අපේ අධ්‍යයනය අනුව රටට අහිති කර දේවල් ඒ කිසි දෙයකට අපි එකඟ වෙන්නේ නැහැ. එතකොට ඒ කාලෙකම තමයි අර කවුද එනම් ඒ වෙලාවෙත් කිව්වා අර ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා එන්නෙම මේක හම්බන් කරන්න. ඔව් එතුමා මොකද්ද කිව්වේ අපෝ? මේක සම්පූර්ණ ශ්‍රී ලංකා රාජ්‍යය සතු අභිවාදිත. ඒ නිසා මේ අලුත් නිවුස් එකක් නෙමෙයි මේ. ඇමරිකාවට අලුත් නිවුස් එකක්. පසුගිය මැතිවරණයට ඉස්සෙල්ලත් මේ වත්මන් රජය නියෝජනය කරන බොහෝ පිරිස් MCC ගිවිසුමට විරුද්ධ විවිධ චෝදනා කරා ජනතාව නොම ගැව්වා MCC ගිවිසුම සංශෝධනය කළා හරි මේ රටට ලබා ගන්න තිබුණු ඒ අවස්ථාව නැති කළා දැන් අන්තිමට මේ නටලා 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 ලංකාවට යම් කිසි ප්‍රධානයක් ලබා ගන්න තිබුණු අවස්ථාව අද නැති කළා තියෙන ආර්ථිකයට ඇතර මේක මේ අපිට හම්බෙන grant එකක් ලැබුණා නම් අවාසියක් නැහැ වාසි නමුත් ඒ කොන්දේසි පිළිබඳව මම රජයක් විදියට තීන්දුව ගන්න අපිට සිද්ධ වෙලා තිබුණේ ඒ වගේම ජනතාවගේ අදහසත් හොඳ පැත්තර නෙමෙයි තිබුණේ ඒ පිළිබඳව ඒ නිසා දැන් ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙන්නේ කොහොමත් මැතිවරණ ව්‍යාපාරෙත් අපි කිව්වේ MCC කිවිසුම අස්සම් කරන්නේ නැහැ ඒකට අපි උදව් කරන්නේ නැහැ කියලා ඉතින් ඒ නිසා අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ අපි වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වලින් ඒ කටයුතු සම්පාදනය කරගන්න ඒ වගේම ඇමරිකාව එක්ක තියෙන සම්බන්ධතාවය උන් ප්‍රකාශයක් කළා තිබුණා ලංකාවට තියෙන සම්බන්ධතාවය පළදු වෙන්නේ නැහැ කියන එකත් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු මේ තියෙන අලුත් අලුත් ප්‍රශ්නත් එක්ක ඒ පරණ බිල්ලා අමතක කළා කියලා හිතන්න එපා මේ සියලුම යක්ෂ හමුදාව අනුපිළිවෙලින් එනවා රට බිලි ගන්න මෙන්න අලුත්ම වැඩපිළිවෙල මම හිතන්නේ ආණ්ඩුව යම් යම් මාතෘකා දෙනවා අපට සාකච්ඡා කර කර ඉන්න කියලා. ඒත් ඒවා අමතක කරන්න පුළුවන් කමක් නැහැ. MCC ගිවිසුමේ භයානකකම ගැන කිසිදු අවතක් සේරුවක් නැහැ. එසේ වූයේ වී නමුත් ඒක වෙන රටවල ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක වාසනාව. සමහර විට MCC කියන නම වෙනුවට වෙනත් නමකින් එන්න බැරි නෑ. නේ එක පළවෙනි දරේ මුට්ටිය දාලා බැලුවා අසාර්ථකයි. තවත් සොරේකින් එන්න පුළුවන් ඒ තත්ත්වය. දැන් රටවට අපුවත් කීපයක් කෙටියෙන් කොටදෙනියව පොලිස් වසමේ මඩිතියවල පොතේ ගෙදර ප්‍රදේශයේ නිදිවරුදී ලෙස කිරි එළදෙනුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කොටදෙනියව පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා පසුගිය දිනවලදී විශාල වනාලි ගැටලුවකට මුහුණ දුන් තඹුත්තේගම ප්‍රදේශයේ ගම්මාන 14ක ජනතාව පීඩාවට පත් කරමින් සැරිසරු වනාලි කුවල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා දොඹකරයක් යොදාගෙන අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයේ දුරකථන කණුවක් සවිකිරීමට ගිය අවස්ථාවේදී දොඹකරේ ක්‍රියාකරු ඇතුළු තිදෙනෙකුට විදුලි සැරවැදී තිබෙනවා. අදාළ පුත්කලින් තිදෙනා ප්‍රතිකාර කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. වැලිමඩ කැප්පෙටිපොළ කරගස් වතුර ගම්මානේ මත්පැන් අලෙවිසලක් ආරම්භ කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ මහ සංගරත්නය සහ ජනතාව එක්ව සාමකාමී විරෝධතාවයක් සහ සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කොට්ටියාරච්චි මහතා මේ දිනවල සිය කුඹුරු අස්වද්දමින් ගොවිතැන් කටයුතු වල නිරත වන ආකාරය පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. කොළඹ සිට යාපනයේ දෙසට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහි වූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කන්කසන්තුරේ පොලිසිය සමත් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරතව සිටියේදී අත්අඩංගුවටගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මඩකලපුව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනකදී සිදු කරන ලද නිවාස පරීක්ෂාවකදී නිවාස 63ක ඩෙංගු කිටයන් සහිත ජලය රැඳී ඇති ස්ථාන සෞඛ්‍ය අංශ විසින් නිරීක්ෂණය කර තිබෙනවා. මෙහිදී අදාළ පිරිස වෙත දැඩි අවවාද සිදු කර අදාළ පරිශ්‍රයන් පිරිසුදු කිරීමට දින දෙකක කාල සීමාවක් ද ලබා දී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ මොන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.